මුත්මලේ මහවැලි ගුණාත්මක බීජ නිෂ්පාදනයේ සමිතියේ සභාපතිතුමා අපිට මේ හමු වෙලා ඉන්නේ. එතුමාගේ ශේෂ්ත්‍රි. ඇත්තටම එතුමාගේ කණ්ඩායම ගොවි කණ්ඩායම ලොකු ගොවි කණ්ඩායමක් මේකට එකතු වෙලා තියෙනවා. මේ බීජ නිෂ්පාදන වැඩසටහනක් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් බීජ නිෂ්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කරනකොට ඒකට ලොකු අභියෝග ගොඩක් තියෙනවා. ඉතින් ඒ අභියෝග කොහොම ජයගත්තේ? අපි මේ 2018 වර්ෂයේ තමයි මේක ආරම්භ කළේ. එතකොට අපි ගොවි කණ්ඩායමේ ගොවියෝ හිටියේ 9 දෙනෙක් විතර. ඊට පස්සේ අපිට මෙහි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහත්මෙක් මෙහෙට ඇවිල්ලා මේ මිරිස් සේස් මේ තනල්වල නෙවෙයි ශේෂ්ත්‍රීය මිරිස් දැකලා යාලා තියෙන කරා මෙහි බීජ නිෂ්පාදනයට සුදුසුයි කියලා කිව්වා. ඊට පස්සේ ගෙවල් වල තිබුණා නිකන් පොඩි තවන් දාන්න හදපු මේ වගේ තනල් පොඩි නම දෙන නමයක්. ඊට පස්සේ නමේ තමයි ඉස්සරම් පටන්ගෙන බැලුවේ. ඊට පස්සේ 2020 වසරේ අපි ඒකෙන් බීජ කිලෝ 600ක් විතර නිෂ්පාදනය කළා. ඊට පස්සේ සැප් කියන ආයතනකින් ඇවිල්ලා තමයි මේ වගේ මේ හොඳ ටනල් අපිට ආධාර 9 මත දුන්නා. මේ මෙතන තියෙන වර්ගඩි 3000ක. 3000ක. ඔය සාමාන්‍ය මේකෙන් අවසානයේ බලාපොරොත්තු වෙන කුත්තර මුදලක්ද? මේකේ වර්ගයේ කිලෝ 30කට උඩින් යන්න ඕනේ කියන එක තමයි අපේ බලාපොරොත්තු. එතකොට කියන්නේ ලක්ෂ 30 30කට එහා මුදලක් ලබා බලාපොරොත්තු. මේ බලන ඉන්න ප්‍රේක්ෂකයන්ටත් අපි ඉන්න ගොවි කණ්ඩායම් ඉන්න අලුත් ව්‍යවසායකයෝ ඉන්න තරුණ ව්‍යවසායකයෝ බලාපොරොත්තු වෙලා ඉඳි මේ වැඩසටහන බලලා ඉතින් ඒ කට්ටියට දෙන්න තියෙන පණිවිඩය කොහොමද? මේ වර්ගඩි 40000 විතර ප්‍රමාණයක් තමයි මේ ටනල් තියෙන්නේ. ඒකෙන් අපි ලොකු ආදායමක් ලබනවා. ඒකෙදී මට කියන්න දෙයට අපි නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය අපිට රටට අවශ්‍යතාවය සපුරන්න බෑ. ඒ හින්දා තව අවස්ථාවක් තියෙන ඕනෑම කෙනෙකුට මේකට ඉදිරිපත් වෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා දෙපාර්තමේන්තුව අනුදැනුම ඇතුව බීජ සහතික කිරීමේ අංශයේ අනුමැදැනුම ඇතුව බීජ ටික සහතික කරලා බීජ නිෂ්පාදනය කරලා කාටත් අවස්ථාවක් තියෙනවා මේකෙදී ඉදිරියට යන්න.